යිබුවන් පතිදුවේ ඔයාලවාදරෙන්පි ගන්නවා අපේ අයිසිට පන්තියට අපි අද කතා කරන්නේ හයිස්ශ්‍රේණීයේ තොරතුරුහාහ සන්න මෙදන විෂයට අදාල ඔයාලක තුම්වෙනි පාඩම. මෙයුම් පද්ධතිහා ගොන් හැසිරවීම. මේ පාඩමේ මූල් කොටස් ටීච පලවෙනි සහ දෙවනි මීඩියෝ විදි පාට්වන් පා් විදියට මීට කලෙන් කතා කරල තියෙනවා. අද අපි කතා කරන්න ඔයාලගේ තුංවනි පාඩමේ අවසාන කොටස. ඉ වීඩියුවකට යන්න කලින් දරුවනේ ීචරි චැනල් එක අප පන්ය චැනල් එක සබස්ක්‍රප් කරනත් නම් දැම්ම සබස්කප් කරන්න ටීචොයාලගේ ඉදිරිපාඩම් මෙන්න මේ විදිටම වීඩියෝ විදියට ඔබලන්ට ඉදිරිපත් කරනවා. දෙවනි වීඩියෝගේ අවසානයේදදි දරුවනය අපි කතා කරලා කොහොමද ගුණු බාලුමක් නිර්මාණය කරන්න කියලා. පියරවද වශයෙන් කතාකරත් මුලින් මබි ඩෙක්ස්ටප් මත රයිට් කලික් කල්ලා. එතනන මෙෙනු බායි newෆෝල්ඩ කියන පෂන් එක ලික් කරන්න ඕන එතකොට අපිට ගොුණු බාලුම මෙම් පිෙන ෆෝල්ඩ නිර්මාණය වෙනුව පපුත්තය අප ඉළඟට ගොනුවට මෙ ගොඩු බාලුමට අපි නමක් ලබා දෙන්නවා අප මේ ප්‍රක්තිිකලි පොඩ්ඩක් කල බලමු හඳයි අපිට කොළුවන් ර්ලි කරා එතන newෆෝල්පෂ එකට යන්න ම මෙත ෝල්ඩ් එකක් අදනවා අපේ කිය කියර.ඒ වගේ මදිිච තවත් ගුණු බාලමට ෆෝල්් එකක් අදනවා රයිටලික් කියලා නි කියයාෆෝල්ඩැගිය ඉතින් මම my කියලාෆෝල් එකක් හැඳ. ඔන්න ඔයිටක තම කලින් වීඩියෝ එක අවසානයට කතා කළේ. අද අපි කතා කරන පුතේ ගොුණුවක් කියන්නේ මොකක්ද. සහ ගොනුව අපි සේව් කරන්නේ කෝමද කියලා. ගොුණුවක් කියල කියන්නේ අපි මේ පාඩමේ මොල්දි කතාකරයා වගේ බුති ඕනෑම චිත්‍රයක් සින්දුවක් ලිපියයක්ක් ලේකනයක් පීඩියෝ එකක් මේ ඕනම දෙයක් අපි ගොුණුවක් කෙමත්තම් ෆයිල් එකක් විදියට අඳුන්නනවා. අපි හදදන ඕනෑම ෆයිල්ඩ උදාහරණයක් විතියට එස් පේ මුදුකාන්ගේ පාවිච්චි කල්ලා හදන. පේෙන්ට් එකකින් අපි හදන යකිසි චිත්‍රයක් එමතා MMSස්වර්් පාවිච්චි කළ හදන් ලිපියා ආරාධනා පත්‍රයක්. මේ ඕනෑමදයක් ෆයිල් එකක්නෙක් නේද. අපට පුළම එක සේව් කල තියන්න. කොහොමද පුතේ අපි සෙව් කරන්නේ. ෆයිල් ගිහිල්ලා සේව් හරි සව් ඇස් හරි අන්නඕන. ඉනඟට අපට කරන්තියනකම දේ තමයි මේ ගොුණුව ගබඩෑ කරන ස්ථානය තීරණය කිරීම. ඊට පසේ. අපේ ගොනුවේ අන්තර්ගාතරම අපේ ගුණේ තියෙන දේයට ගැලපෙන පද්‍යපි නමක් ලබා දෙන්නවොන්. ඇයි පසුකාලීන අපට සොයාගන්න පහසුවෙන් අවසානයේදී සේව් කියන බටනෙ ක්ලික් කරන්නවා. මෙන මේ විදදියට අපිට ගොුණුවක් සේව් කරන්න සුරකීම කරන්න පුළුවන්. මේ විදියට සොරකිද්ද එක කරුණක් තියෙන පුෘතතිාපි අනිවාරයෙන්ම මතක තියාගන්න මොකක්ද. එකම ගොනු බහාලුමක් තුළ අපිට... එක්කම මුෘුදුකාංගෙන් නිර්මාණය කරපු ගොනු දෙකක් සයු කරන්න බැහැපුතේ එක්ම නමකි. මොකද ටිච්කන්නේ. ඉතාන උදාහන්නකිේ ඔයා ෆෝල්ඩඇසන්ත ගොුණු බාලුම් දෙකක් කදල් තියෙනවා. ගුණු බාලුමක් කදල තියෙනවා මයි කමCT කියල. මේ ගොුණු බාලුම තුළ ඔයා. ්ක හදපු චිත්‍රයක් සව් කන්නෝ පලවෙෙන චිත්‍රය මයිෆර්ස්ට පික්චර් කියලා හරිද ඉට ආ චිත්‍රයක් කඳලා ආය ඒක සව්කරොත් ඒ බාලු මතුරම මයිෆර්ස් පික්චර් කියලා එහෙම අපට සව් කරන්න දෙන නෑ අපි මේක කල්ලම් බලමුකෝ හරි අපි මුලින් හැදවා ෝල්ඩ දෙකක්මයිසිට අපේ අයිසි පන්තිය කියලා ගිහිල්ලා සර්ච්බයි එක සර්ච් කරනෝ පුතේ පේන් කියලා පේෙන් මුදුකග එනවා ටීජ මෙතන පේන්ට එකක් නිර්මාණක හෙක්සගැන්න එකක් ඇඳලා ටීච එකට කල සැට් කරනවා මේකටීජ සව කරනවා පයිල් ගිහිල්ලා සව්වැෑස් දිහිල්ලා ඩෙක්ස්ටෝප් එක ටීච හදපු අපේ අCT පන්තිය කියන ගොනු බාලු මඇතුදේම1න් කියලා ඔන්න චිත්‍රය සයු් කරනවා. තානයක් තේරුවවා ඩක්ස්ට් එකන්තිය ඉළඟට පුතේ අපි ගොනුවට නමක් ලබා දෙනවා. ඊළඟට අප එක සේයු් කෙනටනෙක්ටක්ක. තැන්ිච ඉවත්නංක. අප න්ති ගොුණු බාලුමට ග්‍යාම මබන් කියන පික්ෂ ෆයිල් එක. පින්තර ගොනුව ඔන්න ඔයාට බලන්න පුුවො. තිචායමත්්‍යන පට bioකට ගිල්ලා ප කිය search කරලපුතේ ප් නනාම තිචි තවත් නිර්මාණයක් කරලා colors පාට දාලා, ටේශ මෙන්න මෙතන ෆයිල් සව් ගේන්නතුව මෙතන අපට තියම ෂෝට්කා් එක සව් කියලා. අපකට කියම් Quiබයි කියලා ර මේ බයිෙන් සවෝ කරලා. මම් මේක ඩෙක්ස්ටෝප් එක අපේ අCT පන්තිය කියනෆෝල්ඩයිකම ඔන්න මම ටීචයනවා Myවන් කියන නමින්ම සව් කරන්. දැන් ඔන්න රි අපි මෙතන කටළුවක් මතුවේ නොල් මකද පේන් සොයකමටීච කාලීනුත් මයිවාන් කියලා ෆයිල් එකක් සව් කල තින් අපි බලමු සව් බටනෙ ලික් කලමකද වෙන්න කියලා ඔන්න බලන්නපුතේ එෑමසේජක් කෙනවා මයිවාන්.ng එසිස්ල්මකද අපි දීපු නම්මෙන් දැනටමත් ගුණවක් තියෙනවා කියල තමයික තොට මෙතන නෝදීලා අප මේ නම සව් නම් කරනවාන් කිය දැන් සේෝ කරම් බලන් හරි ඔන්න දැන් සේවුුණ සි අපේ අයිසි පන්තිය ගොුණුවට ගොුණු බාලුමට ගිහිම් බැලුවම මයිවන් කියලයි මයිවන්වන් කියලා ඔන්න ෆයිල් දෙකක් තියෙන දැන්ටීචට පුොළුවන්නේද හැබැයි මයිවන් කියලා ගොනුවක් හදලා මයිට කියන අනි ගොලු බාලුමුතුන ත් කරන්න ඔ ඒක පුළු අමොක දෙතකොට ගොුණු බාලුම් දෙක්කාක්. එකම නම වුනාට පුතේ එකම ගොුණු නාමය වුුණට මේ ගොනු දෙකාපි ගැනල තැම්පත් කරන්නේ ගොුණු බාලුම් දෙකකර ඔනු බලන්නකෝ ටිචායිත් පන් ්ය කෝපන් කල්ලා තරුවක්හෙන්දලාඒ තරුවතාතන ප්‍රගම ලා හරිලස් දාම අප ල ඩල මේ අපි සෙව් කරමු ඒක පීච සෙව් කරනඩක්ට් එක පෝල්ඩයක් හද මයිට කිය එත හැබයි දෙන්න එක මනම මයි මේ සෙව් කරන තැන් බලන්න මයිවාන් කියන අමයි අයි කියන පෝල්ඩ එක ගුණු බාලුම තුළ මයිවන් ක ෆයිල් එකක් සෙව් වෙලා මෙතන බලන්න අපේ අයි පන්තිය තුළත් මයිවන් ක ෆයිල් එකක් සෙව් වෙලා තියෙන හැබැයි ගැටලුවක් නැහැ මේක එකම නමින් එකම රුදුකාන්ගේ නිර්මාණය කළට අපි මේක සව් කල්ල තියනෙ පුතේ ගුණු බාලුම් දෙකප තුළ මංහිතන දොලපුතාට මේක පහැදිල් වෙන තිකර හරි ඉළඟට අපි යනම ගොනුවක් විවුරුත්ත කිරීම කොහොමද කරන්න කියල ෆල් ගිහිල්ලා ඕන් කියන පෂන් එක අපට ගොනුව නිර්මාණය කරන්න පුළ එකන දැනට හදදලා අපි සව් කල්ල තියෙන ඩොකමට් එකක් ගොනුවක් මේ විදිට අප විවෘ්ත කරන්න පුළුවන් ඒ මත් නැත්තාම්පුති කන්්‍රල් එකයි ඕයි ඔ ගොල්ලන්ට කීබෝඩ් දෙේටරල් කියලා යතුරක් කීබෝඩ් කියී එකක් බලන්න පුළුවන් ඒකත් එක්ක ඕ අකුර එක පාර ඔබන්න එතකොට අදාළ ගොනුව වෝෘධ වෙන උදාහරණයක්ි දෙට බලන්න මම් මට දැන්ඕෝනි ගොනුවක් ෘ කරන් පවපොන්් ගොනුව මම ෆයිල් ගිහිල්ලා ඕපන් දෙෙන. දීලා මම යනවා මම දැනට සේව් කල්ල තියෙන ගොුණුවක් විවෘත කරන්න. ම මෙතනයි පාවිච්චිකරපු ගොුණුතියනෝ මං ඒ එක කෝපන් කරන්න බලන්න තවත් ගොනුවක් විෘත වුණ. මේක ෂෝට්කට් කිය එක පෙනුවොත් පුත්තේ හෝගොලන්ට මම පෙන්න්න මෙන්න මෙතන තියෙනවා කට්‍රෝල්ී එක ඒ වගේම ඕ අකුර. කන්්‍රෝල් එකත් එෙ ඕ අකුර එක පාරට්‍රෙස් කරහමාන් එක පාරේභුවොමත් ඔයායට ගොුණුවක් විවෘත කරගන්න පුළුව. ගැටලුමනා අරමතියරෝනම්පුතේ කමෙන් සක්ෂන් එකින් කමෙන්ට් එකක් ලාන ච්චේකට පිල්තුරු ලබා දෙනවා. ඒ වගේම ඔගොල්ල මේ වීඩියෝස් බලන ගම්මම්ම වශ්‍ය තැන්වලදී නෝට් එකනිවාරයම ලයන්න දරුවනේ ඉළඟට ගොනුවක් සංස්කරණය කිරීම කියන කොටසෙද්දී අපි මුලින්ම කතා කරනවා ගොනුව කියම ඇත්තම් ෆෝල්ඩ එකක් ත ගොනුවක් ගොුණු බාලුමක් ෆයිල් එකක් පෝල්ඩ එකක් හොමද අපි කොපි පේස්ට් කරන්න කියලා කොපි කරන්න නං අපි අදාළ ගොනුව තෝරලා කොපි විධානය ලබා දෙනු පේස්ට කරන්න ඕන් තැන්ට ගිහිෙල්ලා නැවත පේස්ට් කරනවා. මේ විදියට බලන්නකෝ හරි. අපේ CT පන්තිය ගොනුවේ ගුණු බාලුම තුළ මයිවාන් කියන ගොනුව තියනවා. මං මේ ගොනුව කොපි කල්ලා මෙන ගුණු ාලුමට පේස්ට කරන්න යන්නේ. රයි් කලික් කලා. මෙතනින් කොපි කියන ඔපෂන්්‍රස්ට් කරන්නඕන් තැන්ට ගිය පයි්ලික් කලා මෙතන මම පේස්ට දුන්න පෙනනේද මේක කොපපි වෙලා මෙතෙන්ටාව කොපි කිරීමේ දේපුතේ මුල් ස්ථානෙන් නැතිවෙන්නේ කොපිකරද්දි මුල් ස්ථානයෙන් නැතිවෙන්නේ න තකට අපි ගැන ගත්තා කොපි කියනෙ එකට ෂෝට්ක් කිය එකමකදද ක්‍රල් කිය එකත් එ සී අකුර එහෙනම් අදාළ ගුණු ගුණුව සිලෙට් කරා මයිවන් කෙනෙක් අදාළ ගුණුව සිලෙට් කරා මේ මෙ අදාළ ගුණුව සිලෙට් කරා එක එබවා පෙස්් කරා නොන් තැන්ටාවා ක එකත්ක වීකො මේ කිය හහා රලස් එක දෙන්න දෙ කිය. අප එහෙම නැතුව මෙ ටීච තියන එක පේස්ට කර මෙන්න නව ගුරු දවිය තියන ව ඩොකමට් එකට කන්්‍රල් සීග හල කොපි කරම් මෙති ටැවිල්ලා කට්‍රෝල් වීග හලා පේස්ට් කර. හරිද හරි. ංහිතම දයෝගලට දේරෙන් ඇැති කියලා. ඊළඟට අපියනම කට් පේස්් කියන Opපෂන් එකට. කෝපි පේස්ට්ේස්ට කොපි පේස් එකේදී මුල්ස්ථානය ගොනුවහෝ ගුණු බාලුම නැතිවෙෙන නෑ. හැබැයි කට් පේස් එකේදී මුල්ලස්ථානයෙන් ොෝ ගොනු බාලුම ඉවත් වෙලා තමයි අපි අලවන ස්ථානයට මෙැත්තාම් පෙේස්ට් කරන්න තැනට එන්නේ. ගොන බලන්න අපි කපන්නෝනිී ඉ කට් කරන්න ඕනි ගොනුවහෝ බාලුම සිලෙට් කරල්ලා අපි කට්විධානය භාවිතා කරන්න. එම ඇත්තා අපිට කබෝ්කින්ෝ එක ක පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේ අපිට කtro ව පාවිච්චි කරල් අපිට පේස් කරන්න පුළුවන්. බලමු අපඒත් මෙතන මට නව ගොරු දේවිය කියන මෙන්න මේ ෆයිල් එක මේ ගොනුව ක් පේස්ට් කරන්න ඕනේ නන්ටීච ගොනුව සිලෙක්් කරා රයිට් ලික් කලා card් කියන Opපෂන් එක දුන්න. බලන්න එතකොටේක අබ්ලර් වෙලා වගේ කියා. පේස් කරන්නෝන් තැන්ටවා රයි්ලික් කලා පෙස්ට කියන Opපෂන් එක දුන්න. එත්තකොට බලාන්න පුතේ මුල් ස්ථානයෙන් කැපි ලගිහිල්ලා පේස්ට් කරපු තැනට ආවා. තෙරුණනේද හරි අපි බලමු ෂෝට් කට්කක් කරන්න කොමන්ති කියලා මං මේක රීනේම් කරනවා කියලා හරිටී ෂෝට් කට් කියකම කද කට් කරන අපඉගෙන ගත්තා කන්්‍රෝල් එකත් එක්ක පුුතේ එක්සකුර හරි ටීච අදාළ ගොනුව සිලෙට් කරනවා කත් එ එ සපුරෆස් කරනෝන් තැන්ඩගෙනවා දෙෙ කරනන් තැඩගෙනටවි මේ ටිකෝ යාලට තේරන්න ඇති කලට ඉ ඉදෙන දැන්ටීජ මෙන්න මේ විදියට Boවන් කියලා එක් Excelල් ගොනුවක් විවෘත කරන මේ වියට හ දැන් අයාලිකන ගන්නවා මේ විවෘත කරපු ගොනුවක් වස්සා දැමීම කොහොමද කරන්නේ කිය ගොනුව පසා දැම්මන්න නම්තුතිේ අපේ ගොනුවේ දකුණු පස්සේ ඉහල දැක්වෙන මෙන්න මේ හතුපාට පසුබ මේ සුදුපාටින් තිබබෙන කතින ලපුනො බන්නුන් එමනැත්ත ශෝත්කට් කියක කන්ට්‍රෝලගත් එක ඩ්ලි වපුර බලන්න මෙන්න මේක තමයි වසාදැමීමේ බොත්ත එතෙන්ට ගියාමයාට ලෝස් කියන බටින එක පෙන්දෙනම්. ඒම නැත්තම් පුතය ඔයාට පොළුවන් කටෝල් එකත් එක් මෙන්න මේ ඩබ්ල කියන අකුර එක පාර ඔබන්න ප්‍රෙස් කරන්න එතකොටත් අපිට විවෘතවෙලා තියෙන කවුලුවක් ගුණ බාලුම අපිට වසා දමන්න පුොළුවන් අපි කරලා බලම් ෝට කට් එක පාච්චිකන්න එතා මෙන්නම එක තමයි ලෝස් බට එකtrol. එබුව ගමම ඒ අදාළ ගුණුව බැසිලා ගිය. ටපුති තුමනි පාඩම්පුරාම අපිගෙන ගත්තා මෙහිුම් පද්ධතියක් කියන්න මුකක්ද මෙිහිම් පද්ධතිය ලක්ෂණ මොනවද. ොවද මෙහුම් පද්ධතිව උදදාහරණ කියලා පිගන ගත්තා ගොුණුවක් කොහොමද ගොුණු බාලුමක් යන්න මකදද ගොනෝද මේවල තියන වෙනස මෙ මේ දේවල් අපි තුම්වෙනි පාඩම මේ දක්වා හිගන ගත්තා තින් දරුවනේ මෙතන අපේ තු වුණ පාඩම අවසානයි තීච බලාපොරොත් වෙන ඔයාලක හත්ත වෙන් පාඩමත් ඉතාමත් ඉක්මනි මෝගොලන්ට අරගෙනෙන් ඒ නම්පුතේ එතෙක් කෝගොල්ට su so, bana was